අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඉතා විශිෂ්ට ප්‍රතිඵලයක් අරගෙන දුන්නා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනාධිපති කරලා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වෙනකොට 10 වෙනිදා උදේ තිබුණ මාධ්‍ය සාකච්ඡාව ඒ මාධ්‍ය සාකච්ඡාවේ අපි කීප දෙනෙක් හිටියා ඒකදී මම එක ප්‍රකාශයක් කළා ඒ පරාජය හමුවේ වික්ෂිප්ත වෙලා ඉන්න අපේ රටේ මිනිසුන්ට. ඉතින් දෙකුවේ ඔබේ නායකයා පරාජය වුණා නොවේ. පසුබැස්සා පමණි. නැවත අපි ඔබේ නායකයා මේ රටේ රාජ්‍ය නායකත්වයට දෙනවා. ඒ කිව්වේ ජනවාරි මාසේ 10 මාධ්‍ය සාකච්ඡාව. කාට හරි ඕන නම් ඕක කියනවා සමාජ ජාලවල ගිහින් එනකොට හොයා ගන්න පුළුවන්. එතනින් නවතින්නේ නැතුව අපි උදේ දිනේෂ් ඇමතුමා ඒ වගේම වාසුදේව නාරායක්කාර ඇමතුමා අපි එකතු වෙලා අලුත් ආණ්ඩුව ඇවිල්ලා සතිය 4ක් ගත වෙනවා උණුණුවේ පෙබරවාරි මාසේ 18 නුගේගොඩට මහා ජනරැලියක් වෙනවා මහින්ද සුලග කියලා එක මිනිසු නම් කළා ඒ සුලග නිවෙන්න දුන්නේ නැහැ ඒ පරගති ආණ්ඩුව එළවනකම් ඒ පරගති ආණ්ඩුව පන්නනකම් මේ රටේ බහුතර ජනතාවට හතුරු ආණ්ඩුව එළවනකම් අපි අපේ වැඩ කොටස කළා අපි ඉරේ දැම්මා අපි පවුල්වල උදේ විහිරේ දැම්මා වැඩිම කාලයක් පහුගිය ආණ්ඩුව ඉරේ දැම්මේ මාව ඒ ඇවිල්ලා මේ 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 එක එකගේ පොල් රෙකෝඩ් කරගෙන මෝඩාකල් ගන්න ගිහලා නෙමෙයි බැක් සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් ගැන හොයන්න කියලා නෙමෙයි. ඒ නිසා ඒ මොන බාධක මොන අභියෝග ආවත් අපි දැනගත්ත ජනවාරියට බලපෙරළිය වුණොත් ඒක වෙන්න කලින් එදා තිවිච්ඡාණ්ඩුවටත් අපි අනතුරු ගෙවුවා. මේ විදියට ගියොත් නම් හතුරා ජය ගන්නවා. ඒ නිසා දැන් ඕනේ අලුත් ඇඳුමක්. ඒක තමයි අපි කලින් අනතුරු ගෙවුවේ. ඒක පේරුම් ගත්තේ නෑ අවසානයේ පෙරදුනාට පස්සේ සාමාන්‍යයෙන් ආණ්ඩුව පෙරදුනාට පස්සේ අවුරුදු 4 වාරකින් ආයි බලය ගන්නවයි කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. කලින් පෙරදිච්ච කට්ටියම නැවත බලයට ගේන මහජනයා තීන්දුව කරන්නේ නෑ නිකන්. දවසින් දවස තේරුණා වැඩේ වැරදුනා කියලා. ගිනිවා මාරෙ නිකන් කොමිසමට ගිහිල්ලා ඇමරිකාව ලංකාවට හතුරුවගෙන ආපු යෝජනාවේ සමානුග්‍රහකයා වුණා. මියගිය කොපි ත්‍රස්තවාදීන්ට වන්දි දෙන්න පටන් ගත්තා. බුද්ධයන්ස රණවිරුව හිරේ දාන්න පටන් ගත්තා. මහා සංඝරත්නය හිරේ දාන්න පටන් ගත්තා. මහා සංඝරත්නයට අවමන් කරන්න පටන් ගත්තා. සහරාල්ලක නිර්මාණය වෙන්න ඕන කරන පරිසරය වර්ධනය වෙන්න ඉඩ දීලා බලාගෙන හිටියා. ඒ ආණ්ඩුව කාලේ කොරෝනා එහෙම ආව නම් කෙලෝ නැතම. ඒයි සහරාල්ලගේ බුද්ධයන් සභාවට ඔක්කොම දීලා ඔහේ මකන් ඉලාගෙන හිටියා. 3400ක් මරා දානකම් බලන් හිටියා. දැන් මං අහගෙන ඒ කාඩිනල් තුමන් එතුමන්ගේ නොසන්සුන්තාවය මේ සම්බන්ධ පරීක්ෂණ සම්බන්ධයෙන් පළ කරලා තිබ්බා. ගෑවිච්ච අය අපේ ආණ්ඩුවෙත් ඉන්නවා කියලා කියන්නේ මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ. වැඩේදීනේ සම්දානයක් හැදුවා මේ සම්දානයේ සභාපති තනතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හන්දා ඒ මහත්තයා ඒකයි දුන්නා. ඇයි කාඩිනල් තුමන් ඒ විදිය මතයක් පණ කරන්න සිද්ධ වෙලා තියන්නේ ඇයි? එදා සහරාගේ ප්‍රහාරය වෙච්ච ගමන් FBI එක ඇමරිකාවේ ඔත්තු සේවය ආව ලංකාවට. FBI ආයතනයේ සහරාන් පාවිච්චි කරපු ලැප්ටොප් එකේ තිබිච්ච දත්ත ඇතුළත් ඒ කොටස අරගෙන ගිය ඇමරිකාවට මොනවද කියනවද කියලා අපි දන්නේ නැතම. සහරාන් පාවිච්චි කරපු දුරකථනය අරගෙන ගිය ඇමරිකාවට සහරාන්ගේ ගෙදරට ආව ගිය අය කවුද කියලා හොයාගන්න තිබිච්ච CCTV කැමරාවේ තිබිච්ච දර්ශන ඔක්කොම මැකුවා. ඒ තොරතුරු ඔස්සේ ඉතුරු සැකකරුවන් අත්අඩංගුවට ගන්න තියෙන අවස්ථාව වැහිරුවා.
තියන තොරතුරු අනුව ගියාණ්ඩුවේ ප්‍රකර ප්‍රබල මුස්ලිම් දේශපාලඥයෝ දෙන්නෙකු සහරාංග ගෙදරට ආව ගිහිලා තියෙනවා CCTV කැමරාවල ඒවා තිබිලා තියෙනවා. ඒ හන්ද තමයි මකවලා තියෙන්නේ. ඒ හන්ද තමයි මකවලා තියෙන්නේ. ඒ නිසා තමුන් වහන්සේම දන්නවා ඒක පරීක්ෂණයක්වත් නතර කරලා නැහැ. එක පැත්තකින් ජනාධිපති කොමිෂන් එක මේ ප්‍රහාරයේ අලගිය වැලගිය මුලගිය තැන්ගෙන තොරතුරු ගන්න එකින් එක අනාවරණය වෙනවා. දැන් පෞගි දවසේ කොමිසමේ අනාවරණය වුණා රිෂාඩ් බදුරුදීන් සහ එක්සත් ජාතික පක්ෂයේ එවකට මහලේකම් කබීර් හෂී ඇමති. ඔයද රටක මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක එකතු වෙලා ව්‍යාපාර කරනවා. දැන් එනවා එකෙක් එළියට. ඒ නිසා තමුන්වන්සලා කලබල විය යුතු නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍යපාලකයා වුණේ මාස 3කට නෙවෙයි. ඒ වගේම පරීක්ෂණ ඕනවට වඩා දේශපාලන වශයෙන් බලපෑම් කරලා හොලබවන්න ගිහිල්ලා නියමෙට දැන එලන්න තියෙන එක අවුල් කරගන්න අපිට ඕන කමකුත් නැහැ. සියලු දේ නිවැරදිව සිදු වෙනවා නිසි වෙලාවට නියමිත පරිදි ඒ සහරාල්ලගේ ත්‍රස්තවාදයට ගෑවිච්ච හැම මිනිහම අත්තරංගොඩ ගන්න එක නීතිය හමුවට පමුණුවන එක වළක්වන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සතිපතා ඒ නිලධාරීන් ගෙනලා පසුබිම් කරනවා මේ පරීක්ෂණවල තත්වය. අද තමුන්වහන්සේලාට තියෙන ආරක්ෂිත රටක් මොන අන්තවාදයකටවත් නටන්න බෑ මේ රටේ අද. ඒ අන්තවාදීන් කියන විදියට නටපු කාලේ ඉවරයි. මේ තියන්නේ සුරක්ෂිත රටක් සම්මුත තමුන්වහන්සේල වෙනුවෙන් නිර්මාණය කරනවා. ඒ වගේම බඳුන් කර හොරුත් දැන් එක එක අල්ලගෙන අල්ලගෙන යනවා. අල්ලගෙන යනකොට අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් අහුවෙන්න ඕන. රනිල් නැතුව අනිත් කට්ටිය විතරක් අල්ලන්න දාලා වැඩක් නැහැ. නීතිපතිවරයා නියෝග කරලා තින්නේ රවි කරුණානායකව අල්ලලා ඉරේට දාන්න. මේ දැන් ඉන්න නීතිපති රවි කරුණානායක මහත්තයාගේ ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක සභාවෙන් ස්වාධීනව පත්‍ර ගත්තු නීතිපතිතුමෙක්. ඒ නීතිපතිතුමාට අපිත් දෙන්නේ නැහැ ලිස්ට් එකක් මෙන්න මේ කට්ටිය හිරේ දාලා නියෝග දෙන්න කියලා. ඒ අනුව පේනවා රවි කරුණානායක වල්ලන්න යනකොට රවි කරුණානායක මිසින්. ගෙදර නැහැ. දැන් තමුන්වහන්සේලාට පේනවා මේ රටේ නීති ආධිපත්‍ය ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙනවා. ඒ වගේම වැටිච්ච රාජ්‍ය ආයතන අපි නගා හිටවනවා. අප්‍රේල් මාසේ පළවෙනි සතිය ඇතුළත වහලා දාලා අවුරුදු ගානක් පරණ වෙමි තිබිච්ච ගරා වැටිලා තිබිච්ච වාලච්චේන කඩදාසි කම්මල ඉතා සුරු මුදලකින් ඒක නැවත යථාගතයට අරගෙන අපි අප්‍රේල් මාසේ පළවෙනි සතියේ වාලච්චේන කඩදාසි කම්මලත් විමුත කරනවා. මේ වර රනිල් මහත්තයාගේ වොක්ස්වැගන් වගේ නෙවෙයි. අනිවාර්යෙන් අපි කරන්නේ. ඒ නිසා මේ රටේ ආර්ථිකය අපි ගොඩ ගන්නවා. අපේ දරුවන්ට නිසි අධ්‍යාපනයක්, අපේ දරුවන්ට ඕන කරන ගුරුවරු ටික හැම පාසලකටම. අපිට තියෙන වඩාම වැදගත් සම්පත තමයි අධ්‍යාපනය. දුප්පත්කමෙන් එළියට එන්න තියෙන එකම මාවත අධ්‍යාපනය. දෙමාපියන්ගේ තිබිච්ච අහේනියට උත්තර හොයන්න දරුවට තියෙන එකම පාර අධ්‍යාපනය. ඒ පාර තමයි අපි තව තවත් පුළුල් කරන්න ඕනේ. දැන් අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වුණා ඉසෙක්කෝ ක්‍රමය වෙනුවට මේ රටේ හැම දරුවෙකුටම ඒ සමත්කම තියෙන දරුවන්ට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙන විදිහට නව ක්‍රමයක් ඇති කළ යුතුයි කියලා. ඉදිරියේදී පාසල් පාදක ක්‍රමයක් ඉසෙක්කෝ ක්‍රමය වෙනුවට එනවා. දැන් තියෙන්නේ දිස්ත්‍රික්කයේ පාදක කියලා. ලංකාවේ පාසල් වර්ග තුනකට ගේනවා. ABC කියලා පාසල් වර්ග තුනකට ගෙනල්ලා C පාසල් වල B පාසල් වල A පාසල් වල විදියට දරුවෝ තේරෙන ක්‍රමයක් හදනවා. එමගින් ඉසෙක්කෝ ක්‍රමයට වඩා දරුවන්ට විශ්වවිද්‍යාලයට යන්න තියෙන අවස්ථා බහුල කරන්න පුළුවන් වෙනවා. ඉසෙක්කෝ ක්‍රමයෙන්ුත් සමහර වෙලෙ විද්‍යා උපාධිය ගන්න පුළුවන් දරුවෝ සමත් වෙච්ච දරුවන්ට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. විශේෂයෙන්ම මේ වගේ දිස්ත්‍රික්කවල
ඒවා අපි වෙනස් කරගෙන යනවා. පහුගිය දවසක හමුදාව අතහැරලා ගියා සෙබළුන්ට පොදු සභා කාලයක් දැම්මා. 7000කට වඩා ඇවිල්ලා ආයි හමුදාවට බැඳුනා. ඇයි ඒ? තිබිච්ච ආණ්ඩු කාලේ ආරක්ෂක හමුදා බටේ කියලා කියන්නේ ත්‍රස්තවාදී දිහා බලන විදිහට බැලුවේ. අද දන්නවා අභිමානය තියෙනවා. ඒ නිසා තමයි මේ දාලගිය මිනිස්සු ආයි හමුදාවට 7000කට වඩා ඇවිල්ලා බැඳෙන්නේ. ඒ විතරක් නෙමෙයි තමුන්වාසල දන්නවා මේ පාර්ලිමේන්තුව අපිට බහුතර බලය නැහැ. අතුරු සම්මත ගිණුමක් දැම්මා ණය සීමාව ඉහළ නැංව ගන්න. ඒකට දුන්නේ නැහැ අර විපක්ෂ නායකතුමා වික්‍රමසිංහ මහත්තයෝ කිස්වැටියෙන් ඇද ඇදින්න සජිත් ප්‍රේමදාස මහත්තයා ඒකට දුන්නේ නැහැ. ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ ණය සීමාව ඉහළ දාන්න කියලා අපි කිව්වේ අපේ කොකරටව නෙවෙයි. ගිය ආණ්ඩුව තියලා තියෙන පොළු පොළු ටික ගෙවන්න. බෙහෙත් ගෙනාපු අයද බෙහෙත් වලට සල්ලි ගෙවන්නේ. ඒ නිසා ඖෂධ සමාගම් අලුතෙන් බෙහෙත් ගෙන්නේ. පොහොර ගෙනාපු අයද පොහොර වලට සල්ලි ගෙවන්නේ. ඒ නිසා පොහොර සමාගම් පොහොර ගෙන්නේ නැහැ. අද රජයේ විවිධ බිල්පත් තියෙනවා තොග ගණනක් ඒවා ගෙවා ගන්න සල්ලි නැහැ. ඒ නිසා තමයි ණය සීමාව ඉහළ දාන්න කියලා යෝජනා කරන් ගියේ. ආත්මార్థකාමී පටු විදියට කල්පනා කරන විපක්ෂයේ උදවිය එකට ඉඳ දුන්නේ නැහැ. දැන් මෙල ඒ බිල්පත් ගෙවුවා නම් තමයි පහලට සල්ලි ගලාගෙන එන්නේ. ඉඳිකිරීම කරන්න තියෙනවා කොන්ත්‍රාත්කාරයට සල්ලි කරගන්න. කොන්ත්‍රාත්කාරය බඩු ගපුතෙන් වලට සල්ලි කරගන්න. මෙහෙම මේ නොගෙවා සිටීමේ පාප කර්ම එනවා පල්ලෙහාට. ඒ නිසා ආර්ථිකය ඇතුලේ මුදල් සංකරණය වෙන්නේ. මේක නවත්තන්න තමයි අපි මේ ණය ගැනීමේ සීමාව උඩට දාගන්න යෝජනාව ගෙනිච්චේ. ඒකත් ප්‍රතික්ෂේප කළා. අද වෙනදපුලේ පොහොර හිඟයක් තියෙනවා නම් ඒකට වග කියන්න ඕනේ. ඒ ණය සීමාව ඉහළ දමා ගැනීමට අනුමැතිය නොදුන්නොත් ඔය ඉන්න විපක්ෂයේ ආත්මార్థකාමී රැළ එයාය වග කියන්න ඕනේ. නමුත් තමුන්වහන්සේ දැන් තව අප්‍රේල් මාසේ 25 වෙනිදාට ඓතිහාසික තීන්දුවකට ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අලියලි එන පුතා ගන්නවා ඒව දිහා බල බල ඉඳලා වැඩක් නැහැ. අලින්ගේ අර්බුදය ලේසියෙන් සූපත් වෙන එකක් නෙවෙයි, ඕක වෙන්නේ මේ දික්ක ධම වේදනීය කර්මය. මේ රටට හතුරුකම් කරු කාට තේනවා රිටර්න් එක බොහොම බරපතල විදිහට. වික්‍රමසිංහ මහත්තයා එනවා යනවානේ 2001 කියාව 2004 යවුවා. ඉන්න හම්බෙන්නේ වගතුවක් ඉන්න හම්බෙන්නේ නැති ඇයි? රටට හතුරුයි. රටට හතුරු නම් මේකේ ආයි වැඩි කල් ඉන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට ආයි මෛත්‍රීපාල මහත්තයවත් ඉස්සරහට දාගෙන ආවා. හතරාමාරෙන් ඇවිල්ලා ඉන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ එහෙම මේ එක එක දේශපාලන ගැත්තන්ට විනාශ කරන්න ඉඩ දෙලා බලන් ඉන්න රටක් නෙවෙයි. අපි තමුන්වහන්සේලාට පොරොන්දු වෙච්ච ආකාරයටම 2015 ජනවාරි 10 පොරොන්දු වෙච්ච ආකාරයටම මහින්ද රාජපක්ෂ ආගමතුමා නැවත මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට ආවා. 19 වෙනි සංශෝධනය ගෙනාපු කට්ටිය අන්තිමට කරලා තින්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනාධිපති වෙන්න පොටක් පාදලා දීපු. ඒ 19 වෙනි සංශෝධනය නොතිබ්බනම් ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එක රාජපක්ෂ කෙනෙක් වැඩි හොඳ නැහැ කියලා යවුවා. අන්තිමට ඒ රාජපක්ෂාව දෙන්නේ ඔන්න ඒගොල්ලන්ට හම්බෙච්ච රිටර්න් එක. 19 වෙනි සංශෝධනය නොතිබ්බනම් එහෙනම් ජනාධිපති වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා, ආගමති වෙනවා වෙනත් කවුරුහරි, රාජපක්ෂ පෞලම කෙනෙක් වෙනවා කියලා එකක් නැහැ. දැන් ඒ අනුව අපට පුරුවන් වුණා එදා ඒ දීප පොරොන්දු ඉටු කරන්න. දැන් තමුන්වන්සල අප්‍රේ 25 හදන්න ඕනේ මේ වෙනස් නායකයන්ට ගැලපෙන පාර්ලිමේන්තුව. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. එතන හිටියා 2500ක් කාර්ය මණ්ඩලයේ 250ට අනුදලා. ජනාධිපතිවරයා යටතේ වාහන තිබ්බ අතිවිශාල තොගයක් එතුමාට ඕන ප්‍රමාණය තියාගෙන ඒ තුරුටික බෙදුවා අමාත්‍යංශවලට. පාර යනවා එතුමා වාහන තුනයි. ට්‍රැෆික් ලයිට් එකෙන් නතර වෙනවා. ජනාධිපති කියලා පාරවල් වහලා ඉන්න මිනිස්සු දෙපැත්තට කරගෙන යන්නේ නැහැ.
පිටරට යනකොට ගුවන් ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පරිවර්තනය හරහා යනවා. පිටරට රාජ්‍ය සංචාරයකට යනකොට අවශ්‍යම හතර පහ දෙනා විතරක් එක්කගෙන යනවා. මේවා වෙනස් ආදර්ශ. මේවා වෙනස් ආදර්ශ. ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියේ නැහැ. විපක්ෂයට වෙලා ඉන්න කාලේ හිටපු මිරිහානේ ගෙදරමයි අදත් ඉන්නේ. මම දන්න විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ එතුමිය ඉල්ලින් දෙකක් ඉල්ලලා තියෙනවා ජනාධිපතිතුමාට පස්සේ. දෙකෙන් එකක් තමයි අනේ මට ওই ලොකු ගෙවල් වල ඉන්න ඉන්න ඕනේ මට මේ ගෙදරම අපිට ඉන්න ඕනේ කියලා. ඒ තමයි එතුමිය ඉල්ලින් දෙකෙන් එකක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනන්න කලින් කිව්වේ නැහැ මම බොහොම අල්පේච්ඡ සරණ පාලන නායකයෙක් වෙනවයි කියලා. එහෙම පොරොන්දුනේ නැහැ. පොරොන්දු වුණාද නැද්ද අදාළ නැහැ. එතුමාද වෙනස් නායකත්වයක් බව පෙන්වමින් ඉන්නවා ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා ඒ වෙනස් නායකත්වයට හැදෙන්න ඕනේ පාර්ලිමේන්තුවත් වෙනස් පාර්ලිමේන්තුවත්. තාම ගමාරු අපිත් ඉන්නවා මේක තේරෙන්නේ නැති අය. ඉතුරුවම වල්ගේ පේනවා එළියට. හොයර ගිහලා කපුල කටේ දාගන්න. ඒ තේරෙන්නේ නැහැ. දැන් ලංකාවේ දේශපාලනේ මේ අලුත් පරිච්ඡේදය පටන් ගන්න තියෙනවා. අර පරණ දේශපාලකයාට මේක තේරුම් ගන්න බැරි නම් එයාට බෑ මේ ඉදිරි පරිච්ඡේදයේ කොටස්කාරයෙක් වෙන්න. ඒ නිසා තමුන්වන්සල හදන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැළපෙන පාර්ලිමේන්තුව. පක්ෂවලට බෙදෙන්නේ නැතුව දැන් මුස්ලිම් කොංග්‍රසේ රාව් පකින් මහත්තයා ඊයේ පෙරේදා රැස්වීමක කියනවා දෙමළ භාෂාවෙන් එක එක හේතු නිසා බැඳිලා බැඳිලා ගිය හැමෝම අපි මුස්ලිම් දේශපාලන බලවේග එකතු වෙන්න ඕනේ. එකට එකතු වෙලා මේ ඊළඟ මහතන්දේ මුස්ලිම් වැඩිම නියෝජනය පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. එහෙම ගෙනල්ලා අපේ සහයෝගය නැතුව බලය පිහිටවන්න බැරි තත්වයක් හදන්න ඕනේ. ඒක තමයි හකීම් මහත්තයා යෝජනා කරන්නේ. ලක්ෂ 69ක් ඡන්ද දීලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරාට හරියන්නේ නැහැ. ඒ හකීම්ව දකින හීනේ සපල වෙන්න ඉඩ හැරියෝ. මේ තමයි ලංකාවේ ඉතිහාසයේ හකීම්ල රිසාඩ්ලා නලවන්නේ නැති එකම ආණ්ඩුව. රිසාඩ් එහෙම නිකන් නින්දයන් දෙන්නේ නැතුව. ඇයි එහෙම විපක්ෂකේ ඉඳලා පුරුද්දක් නැහැ. මේ ඒ ට්‍රේනින් පීරියඩ් එක. තව අවුරුදු 10ක්වත් තියන්න ඕන. ඒ නිසා ඒක කරන්න නම් ජනාධිපතිවරණදී පක්ෂපාත ભેද අතහැරලා එකට එකතු වුණා වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවල විතරක් හරියන්නේ නැහැ. එතුමා මේ රට වෙනස් කරන්න ගන්න තීරණ සඵල කරන එක එක ජාතිවාදී අන්තවාදී කල්ලිපස්ස යන්න සිද්ධ වෙන්නේ නැති පාර්ලිමේන්තු බලයක් එතුමට හදලා දෙන්න. ඒ වගේම එකට ගැළපෙන මිනිස්සු කුකුස්සුත් හරියන්නේ නැහැ කටුස්සුත් හරියන්නේ නැහැ. සමහරවිට දිනු මල්ටිපල් වීසා. මෙහෙන් දන් දීලා ඊට එහෙන් එහෙන් ගිහිල්ලා ඉන්නත් පුළුවන් මල්ටිපල් වීසා. ඒ මල්ටිපල් වීසා නම් දෙන්න එපා දුදුවා මෙමෙ පා. ඉතින් ආයේ එහෙම වටේ ගහනවා. ඒ නිසා තමුන්වන්සලගේ වගකීම තමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කලේ තමුන්වන්සලගේ යම්කිසි බලාපොරොත්තු සම්භාරයක් ඇතුව උපාධිධාරීන් පක්ෂපාත ભેද බලන්නේ නැතුව රස්සා ටික දෙන්නේ ඒ හන්දා. අපස සාමාන්‍ය පෙළ අසමත් දඟුව ලක්ෂයකකින් ශ්‍රම බලකායක් පිහිටුවමින් යන්නේ ඒ හන්දා. අප්‍රේල් මාසේ පළවෙනි සතියේ වාලක් කියන කඩදාසි කම්මල නැවත ආරම්භ කරන්නේ ඒ හන්දා. මේ සියල්ල හරියට ඉදිරියට යන්න නම් ජනාධිපතිතුමාට ගැළපෙන පාර්ලිමේන්තුවක් හැදෙන්න ඕන. එහෙම පාර්ලිමේන්තුවක් හදන්න තමුන්වහන්සේලාගේ වටිනා ඡන්දය පාවිච්චි වෙනවා. ඒ වගේම මනාප ඡන්දයක් පාවිච්චි වෙනවා. ඒක හරියට කරමු. ජනාධිපතිවරණයෙන් විතරක් අපේ සටන අවසන් නැහැ. ඒ තිබිච්ච ආණ්ඩුව පිටිපස්සේ හිටපු විදේශ බලවේග තාමත් පරාජය පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ මොනවා හරි අන්ති ඇදලා නැවතත් කොහොම හරි පැනණි පරාජය කරපු දේශද්‍රෝහි කල්ලිය නැවත මේ රටේ පාලනයට ගේන්න. ඉන්සයිඩර් ලීඩර් ලොබියා රහකීම් මහත්තයා කියන විදියට වලිගෙන් නටවන ආණ්ඩුවක් හදන්න දෙන්නේ නැතුව
තාම ශක්තිමත්ව බලවත්ව රට ජාතිය වෙනුවෙන් ගන්න තියෙන තීරණ තියෙනවනේ. තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මඩ කරපු අර ඉස්පුල් හඳු විශ්වවිද්‍යාලේ දැන් ඒක කොරෝනා නිරෝධායනයට අරන් ශරීර නීති උගන්වන්න ගිහින් කොරෝනා නිරෝධායනයට. තව තියෙනවා මේ මැද පෙරදිග රටවල් වල කාන්තාවන්ට වත් නැති විදිහ මහා විවිධ නීති. එක එක කසාද නීති, එක එක උසාවි. ඒවා වෙනස් කරන්න ඕන. කාටත් එක නීතියක් ඇතුළත ගේන්න ඕන. මුස්ලිම් දියණියන්ව අවුරුදු 12 අරගෙන යනවා කසාද බලන්න. කාටි උසාවි කියලා කියනවා පිරිමියාගේ පැත්ත විතරයි බලන්නේ. එක පාට දෙනවා දික්ක සාද පිරිමියා ඉල්ලුවා. දැන් ඕවා කියලා මේගොල්ලෝ මුස්ලිම් වෙන්නේ ඇයිද?